අපි පශු වෛද්‍යවරු විදිහට එකඟ වෙන්නේ නැහැ වෙළඳපොළේ තියෙන 60-70 වෙන බිත්තර මිලට. ඒක මම හිතන්නේ පාරිභෝගිකයාට දැරිය නොහැකි මිලක්. ඒ වගේම පාරිභෝගිකයාට මේ බිත්තර කියන මේ ප්‍රෝටීන් ප්‍රභවය, සම්බර ප්‍රෝටීන් ප්‍රභවය තමන්ගේ ආහාර වේලයට එකතු කර ගැනීම ඉතා වැදගත්. ඒක ලංකාවේ මන්ද පෝෂණය තුරන් කිරීමත් අඩු කිරීමත් මේ මොහොතේ ඉතාම හොඳ ප්‍රභවයක් වෙනවා. ඒකෙදි දැනට ඒක විද්‍යාත්මක පදනම ගත්තොත් බිත්තර දැනට තියෙන මිලත් බිත්තර ආනයනය සඳහා සූදානමක් රජය පෙන්ලා තිනවා. ඒ වගේම මේ බිත්තර මිල පාලනය කිරීම සඳහා අපි ඉගෙන ගන්නවා රජයේ මැදිහත් වීම. ඒක අවශ්‍ය මැදිහත් වීමක්. නමුත් එම මැදිහත් වීම නියාමනය කිරීම අත්‍යවශ්‍යයි. හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට අපි තාක්ෂණික පැත්තෙන් කතා කරොත් පශු වෛද්‍යවරු විදිහට අපි ඇත්තටම ලංකාවේ සත්ව රෝග පන්තක් තියෙනවා. ඒ වගේම නිරෝධායන නීති තියෙනවා. ඒක 1992 පනතමකින් බලය දීලා තියෙන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. ඒ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත සහ නියාමනය මත බිත්තර ආනයන කිරීමක් සිදුවිය යුතුයි. ඔවුන් නිර්දේශ කරනවා ඇත්තටම කුරුළු උණ තියෙන රටකින් බිත්තර ආනයනය ලංකාවට විශේෂයෙන්ම ලොකු ආර්ථිකමය හා සමාජීය ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතු වෙන්න පුළුවන් ඒකෙන් මේ කුරුළුණ කියන රෝගය බොහෝ වේගයෙන් මිනිසාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් රෝගයක්. මොකද මේ කියන වෛරසය ඉතා වේගයෙන් ජානමය වෙනස් වීමකට ලක් වෙනවා. එතකොට මේ බිත්තරය කියන්නේ ජෛවීය දෙයක්. එතකොට මේ බිත්තරය ඇතුලේ ඒ කුරුළුණ තියෙන රටවල් වලින් ඒක ආනයනය කරොත් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඒ රෙගුලාසි වලට පටහැනිව මේ තියෙන විස බීජය රට ඇතුළට ඇතුළු විය හැකි. ඒකත් එක්ක මේ පැතිරිලා ගියොත් ඒ ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා, සත්ව රෝග ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ. ඒ වගේම මේක සම්ප්‍රේෂණය විය හැකි මහජනතාවට. දැනට අපි ලංකාව ඉදිරියේ ලොකු ප්‍රශ්න කීපයක් මතුවලා තියෙනවා ආර්ථිකය හා සමාජීය. ඒකත් එක්ක මෙම අවදුරු ආවොත් ලංකාවට ඒක මං හිතන්නේ අපි 2019-20 මුහුණ දුන් COVID-19 වසං මේ ලෝක වසංගතයට වඩා දරුණු විය හැකි ලංකාවේ මහජනතාවේ සෞඛ්‍ය තත්ත්වය. ඒ වගේම COVID-19 වෛරසයට වඩා මෙම කුරුළුණ කියන වෛරසයේ සමහර ප්‍රභේද H1N1, H5N1, H9N2 කියන මේ ප්‍රභේද වල මරණ අනුපාතය වැඩි COVID-19 කියන වෛරසයට වඩායි.